කවුද ඔයාට කතා කරන ගෑල් ළමයා? ඒ මං බඳින්න හිටපු එක්කෙනා. ඇයි? දැන් එයා අකමැතිද? ඔව්. අපි යමු. හාමුදුරු බලාගෙන ඇති. මොන අපරාධයක්ද නිවර්තනාමේ? ඇයි ඔයාවත් ටිකක් හිතන්නේ නැත්තේ? මට තේරෙනවා බුද්ධික. එක්කු මේ ප්‍රශ්න විසඳන්න ඕනේ නැන්ද අම්මා? නැත්නම් මාමන්ටි. හරි. මං කතා නොකරම ඉන්න. ඔයා උත්තර දෙන්නකෝ. එක්කු මේ සිද්ධිය සදහටම වැහෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හැමෝම දැනගන්න ඕනේ. ඉන්දිකටයි බුද්ධිකටයි දෙන්නටම අතර කෙනෙක් මේ ඉන්නේ. බබා වෙන්න එපා. මං ඉන්නවනේ. පේනවා නේද මැනිකේ? මේ ඩිංගට අපේ පුතා නැතුව තියෙන පාළු. මාව මතක කොයි විදිහට? හඳුන්නේ කමණියන් අලුතෙන් හඳුරගත්තා වගේ දැනෙන්නේ. මිනිස්සු සංසාරේ පුරා දුක් විඳිනවා දරුවනේ. ඒ දුක විවිධයි. සමහරු ජීවත් වෙන්න දුක් විඳිනවා. සමහරු දුක් විඳින්න ජීවත් වෙනවා. හැමෝම මොන මොනවා හරි කරලා කොහොම හරි ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අන්තිම තප්පරේ දක්වා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ දැන් කාලේ හොරකම වංචාව වැඩි වෙලා තියෙන නිවර්තන ළමයි. එහෙමයි අපේ හැමදෙරුවනේ. අප්පච්චි ආපුහාම ඉතින් ඔය හැමෝම ගැන මතක් කරනවා. ඉන්දික පොඩි නිලමෙයි ඔය දරුවයි අතරේ බැඳීමක් තියෙනවනේ. ඉතින් බලන්න ඔය දරුවා මොන තරම් පින්වන්තද කියලා දැන්. එහෙමයි. අපි මේ හැම දෙයක්ම කරන්නේ සංසාරේ පතාගෙන ආපු විදිහට. දරුවෙක් 80න් හරි 100න් හරි තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන ඉන්නවා. අද ඒ වගේ පොඩි නිලෙමෙත් ඇවිල්ලා ඉන්න. සිහියෙන් හරි අසිහියෙන් හරි අපි කරන්නේ සංසාරේ පුරා ඇවිදින එක. අහුවෙන පිදුරු දණ්ඩේ හරි අපි එල්ලෙන්න බලන්න. මං වෙලාවක එන්නම් මල්ලේ. මාව එක්ක යන්න කොහෙදන්ට? වෙලාවක මොකටද? දැන් බලමුකෝ. නෑ නෑ දැම්ම හදිසියක් නෑ. පස්සේ වෙලාවක බලමු. ඔය පිළිම උන්නාන්සේ වැඩ සිටින්නේ කොයි පැත්තේ? ඒව නේන්න නියම පුරාවස්තු. බහිරවේක් රැකගන්න වගේ රැකගන්න ඕන මලේ. උන්නාන්සේ වැඩ ඉන්නේ මැද කාමරේ. මම ඔය බම්බු කලිසන්න ගැව්වට මම හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක්. මෙන්න මං කියවපු පොත්වල සයිස් එක.
අද මං මේ ඉන්න තැනට එන්න මං මොන තරම් උත්සාහ කළාද? මං හිතුවා තමන්ගේ එකෙක්නේ කාටද ආඩම්බර. වැලික මාමලයි දරනවනේ. නැතුව නැතුව අනේ එන මං මතක් කළා කියලා කියන්න. මතක් කළයි කියලා කියන්න. ඔබ දන්නේ මගේ හැටි. මට හිතක් හිතුනොත් උඹව එක්කන් යනවා එහෙ. දවසක් මං මහ වැස්සේ කුඩේ කුත් ඉහලගෙන කැලෑව මැද්දෙන් එනවා. එනකොට අනේ මෙන්න ලොකු නිලමේ අපේ මේ පොඩි නිලමේ දරුවා උස්සගෙන තෙමි තෙමි එනවා. මොකද දන්නවද? වලිප්පු ඇදිලා දත කටපු උට්ටු වෙලා වේද ගෙදරක් ඉදින් මේ අහල පහලක නෑනේ ළඟක. උස්සල තැනටම යන්න ඕන. උස්සල තැන්නට යනකම් වැස්සේ තෙමි තෙමි එදා ඒ දරුවා උස්සගෙන ගියලු මුනිල. ඔන්න ඔහම තමයි දෙමව්පියෝ දරුවෝ උස්මහත් කරන්ට මහන්සි වෙන්නේ. දෙමව්පියන්ගේ ආදරේ මරණ මංචකේ දක්වාම තියෙනවා. පොඩි නිලම මහත්තයව හදාගත්තෙත් අප්පච්චි වුණ ඔය විදිහට. ගිහිල්ලා බුදුගෙට ගිහිල්ලා බුදුන් ඇඳලා එන්න. එතකොට හිත සංසුන්යි. සුබත් නැගිටින්න අයියා. හිත සංසුන් කරගන්න පොඩි නිලම. අපි එළියට යමු. පොලස් කන්න මනාපද? ඇතුළ තියෙනවා යමු. පුසුබත් වෙනවා. යමු යමු. එන්න. මං දන්නවා නිවර්තනාවක් තින්නේ හිතේ වේදනාවෙන් කියලා. ඒ වුණාට ඔයාට අම්මා ඉන්න. තාත්තා ඉන්න. නෑදෑව ඉන්න. ඔයාට නැත්තන් නැත්තේ ඔය ඉන්දික අයියා විතරයි. මට ඒ කවුරුවත් නැ නිවර්තන. මං හැදුනේ අනාථ නිවාසයක. මම ලයිසන්ස් එකක් ගත්තා. බෝඩින් වල නැවතිලා රස්සාවකට ගියා. මේ ලෝකෙ කවුරුවත් මට අවංකව ආදරය කරේ නෑ. මගේ ජීවිතෙත් මට පුදුම ඉදිරි දඬුවම් දුන්නා. ඔයාට අපි ඉන්න ඕනි බුද්ධික. ඔයගොල්ලන්ට මාව දකිනකොට හරි වේදනාවක් දැනෙනවා. සමහර වෙලාවට මාව නොදක හිටියනම් ඔයගොල්ලන්ගේ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුණා. මැරිච්ච මිනිහෙක් ඉදිරියේ මට තවත් ජීවත් වෙන්න බැරි වර්තන. මේ සේරම ප්‍රශ්න විසඳෙන්න නම් මම මෙහෙන් යන්න ඕනේ.
අපේ නිලමේ අපේ නිලමේ කොහෙ ගියාද මන්ද? පත්‍ර බලන්නේ නැද්ද? රේඩියෝ අහන්නේ නැද්ද? තමසල ඕන මලදානයක් කරගන්නවා හැබැයි පරිස්සමෙන්. ඔව්. මේ හන තමසල. තමසල ඔය කරපු වැඩ නිසා තමයි ඇයිසෙ මටත් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. තේරුණාද? පරිස්සමෙන් ඉන්නෝ. හලෝ. ලොකා. එයා කට් කළා. මට පේන විදිහට මිනිහත් හැංගිලාද කොහෙද ඉන්නේ? ඒ යකාගෙන් අපිට වැඩක් නැහැ. අපි මොනවා හරි කළා මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්න ඕන. මොනවා කරන්නද? මොනවා කරලා හරි සල්ලි හොයන්න ඕන. සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි? මං ඔබට හැමතිස්සෙම කියන්නේ ඒකනේ. කූල් එකේ ගේම් එකක් දීලා පණිවුම්. අනේ මේ දැන්වත් උඹේ හොරහිත අයින් කරලා යහපත් මිනිහෙක් වෙන්න බලපන්. එකක් කරලා විඳවන මදිවට තවත් එකක් කරමු කියනවා. යහපත තමයි. මගේ පොඩි අය බඩගින්නේ ඇති. ඒ කාලේ මං 3 මාසෙකට හරි උන්ගේ බඩකට පිරෙව්වා. මගේ නූණත් ලීලාවතීගේ දරුවලට කණ්ඩ බොල්ඩ දුන්නා. උඹට මොකද? උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි තනි කඩමිනියා. මම එහෙමද? මං හිරේ යන්නේ ඉතල මගේ අයවලට කීයක් හරි හොයලා දෙන්න ඕන ටික දවසක් හරි හරියට කාලා බීලා ඉන්න. හරි මේ උඹ කරන දෙයක් තනියෙන් කරගනින්. මාව වට හවුල් කරගන්න එපා. මට තවත් පව පුරව ගන්න බෑ. ඇයි උඹේ ගිනි කිලිලි කිව්වද සාන්ත දාන්ත තීන්ත කූඩුව හැංගිලා හිටපන් කියලා. බම්බුව ගෑනුගේ පදේට නටන්නේ රූකඩ. අන්න ඒක තේරුම් ගනි. මේ මං ගෑනුන්ට ඕන විදිහට නටන්නේ නැහැ. මට එහෙම හිතන්න ගෑණියෙකුත් නැහැ. ඇයි? එතකොට උඹේ පෙම්මති? ඒක ඉවරයි. අම්මට සිරි. නෑ. දාපම්මසිනාත සන්තෝෂෙට. අනේමනේ නම් ඉන්න ඕන. පිරිමි වගේ. පුදුම අනුකම්පාවක් ඇතුණා නේද මේ පන්සලේදී? මෙහෙමත් මිනිස්සු ඉන්නව නේද කියලා. ඔය කියනකොටනේ මතක් වුණේ මට තාමත් බැරුව ගියානේ ළමයි පන්සලට ගිහුන් අපේ හාමුදුරුවන්ට කියන්න. කොහෙද මේ පපුවේ මහන්සියනේ? අපරාධ කියන්ට බෑ. අර දරුවා උදේටයි හවහටයි වතුර පුරවලා දෙනවා. මගේ පුතාවත් නොකරපු දේවල්. මෙව්වා ඒ කාලේ මහ වනාන්තර.
ගමටම ගෙවල් හතටයි තිබුණේ. වාහනේම නෑ. ගිලමේ ඔය පරම්පරාවෙන් උරුම වෙච්ච පරණ බඩු හේම තියෙනවද මේ ගෙදරද? ඔව් ඔව්. මොකද නැත්තේ? ඔය තියෙන්නේ කාමරයක්ම පුරෝලා. අම්මපා ඇයි ඇහුවේ? නෑ මම කැමති ඔය පරණ බඩු එකතු කරන්න. අපේ ගෙදර තියෙනවා ගොඩක්. හොඳා හොඳා. ඉලමේ මාගාව තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කිරිච්චි. මෙහෙත් තියෙනවා අර පෙට්ට ගමේ දමලා. ඒව මිල කරන්න බෑ. බොහොම වටිනවා. පුතාට කියලා අරවල බලන්නකො. අම්මපා බලන්නම වටිනවා. එහෙව් දේ නොබලන ඇස් මක්කටේ. ඊට පස්සේ කෝල් සාවේ නැද්ද? නෑ. ඉතින් ඔයා කෝල් කරන්න එපා. වැඩක් නෑ. ඒ වැඩක් නැත්තේ? වැඩක් නෑ කියන්නේ ඉතින් මේ ප්‍රශ්නේ මොන ප්‍රශ්නේද? නෑ මං කිව්වේ මේ අපේ මේ මාමණ්ඩික ප්‍රශ්නේ. ඇත්ත කියන්න. වමට මොනව හරි හංගනව නේද? නෑ නෑ මේ මම මොනව හංගන්නද ඔයාලේ? අයියව ටික දවසක්ම දැක්ක මම ඒත් කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ. අපි ඉන්දිකට කොහොමද දන්නේ නේද? ඉන්දික කිව්වේ ඉන්දික ඉන්දික ඕ පොඩි නිලමනේ. ඔව් ඕ ඒගොල්ලන්ට ඉතින් කවදත් හොඳයි. ඒක ඇත්ත. හමුදාවේද? කවුද? ඔය අයියා. ඔව් 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 එහෙම හිතා ගන්නකෝ. හමුදාවේ මොනවද දැන් කරන්නේ අයියා? හමුදාවේ තියෙනනේ බැටලියන් ගොඩක්. එයින් ඒක. බැටලියන් එක. කාලේ සල්ලි හොයන්න නම් එක වැඩක් කරලා මදි. වැඩ දෙක තුනක්ම කරන්න ඕන. කාලේ හැටි. අනිත් එක අපි වියදම් කරන්න ගියාම කෙලවරක් නැහනේ. මේ කතාව නම් හරියටම හරි අයියා. ඔය ඇන්ටික් බඩු තියනව නේද? ඔන්න නියම ඉල්ලුම. රෙඩි කෑෂ්. කල්ලමරි. මේ පැත්තේ බැරිද ඇන්ටික් බඩු එම හොයාගන්න? බඩු නම් තියනවා අයියා. ඒ තෝව ගැන දන්න මෑන් කෙනෙක් සෙට් වෙන්නේ නෑනේ. ඒක නිසා ඉතින් එච්චර ඒ ගැන පන්නන්නේ නෑ අපි. දැන් එක්කෙනෙක් සෙට් වුණා කියලා හිතාගන්න. අම්මා පමල්ලි. මං අර ගෙදරින් එළියට බැස්සේ කොහරි ඈත ගමනක් යන්න කියලා. දැන් යන්නේ නෑ. වැඩි නියම. හරි සන්තෝසයි. මොනවාරි කරමුද සන්තෝසෙට?
කරන්නනේ. කරමු. කොහටද යන්නේ? මොනවා මල්ලි ඔයාගෙන ගම. ඔයා දන්නව ඇතිනේ තැන. එන්න යමු අය. හරිද? යා. හොඳ ගෑණි. ආගන්තුක සත්කාර දන්නවා. මට පේන විදිහට අය මේ පැත්ත ඇවිත් තියෙනවා වගේ. මල්ලි මේ මැස්සෝ බඹරු මල් දන්නවා සුවඳට හොයාගෙන එනවා. එව්ව යාකාරයි මෙව්ව මෙයාකාරයි ලෝකෙ ගෝලාකාරයි ගෑනු අහංකාරයි. ඒ කතාව නම් හරියටම හරි. කමලසිරි මල්ලි. ඔය අයියත් එක්ක ගෙටෙන්න. මෙතන හොඳයි නන්දව තියක්ක. එළියේ එළියේ සැපයි. අයියා මං වාර දෙන්නම් ෆුල් සපෝට් එක. මෙව්ව මේ ගේමක් නෑ. ඔයා දන්නවද? මං මෙහෙම හිටියට හොඳ පොරක් තමයි. මං ඉස්කෝලේගේ නුවර කැන්ඩි. එහි බැස්සනම් මෙන්න බජාර් එක. විභාගේ කළා. ෆේල්. වැටුණා එන ගත්තා. ප්‍රශ්නයක් නෑ ඉතින්. මම විතරක් නෙවෙයි යනගත්තේ. මොනාද මල්ලි ඉන්නකන් කනවා බොනවා එච්චරයි. බල්ලෝ මරලා හරි හොයන්න ඕන. කොළපාට මුණරු මිටි 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 මිටි. මල්ලි මට සපෝට් කරන්න. මම මල්ලිව කොට දාන්නම්. එකරයි. අනිවාර්යෙන්මයි. එහෙනම් අද ඔක්කොම මගේ ගානේ. ගිල්ල සාක්කුල සල්ලි ටිකක් දාන් එන්න ඕන. කොහෙද යන්න විදියක් නැහැ. මේ පොඩි නිල්ල මේ මට ඉන්නම කියනවනේ. මල් නැතුව බෑ මිනිහට. නපදිනු පොඩි නෙමෙයි. ඔය පුටුව පොඩ්ඩක් කලගෙන. හොඳයි. ඇයි පුතා? අපි ටිකක් ඇවිදින්න බලමු. හොඳයි. මම වැටේද? බය වෙන්න එපා මං ඉන්නවනේ. හතයි ඔන්න මගේ පැටිය ඇවිදිනවා. මගේ පොඩි පුතා ඇවිදිනවා. හතයි ඕ ඇවිදිනවා. එන්න පුතා එන්න. හතයි
පිටවල පුතාවනි. හදිසියම කිරි පුතාට හොඳ රස්සාවක් හම්බ වෙලා කොළඹ ලොකු තැනකට. ඉතින් පිටවලයි ආවේ. රුපියල් 5000ක් ඉල්ලගෙන යන්න කිරි පුතාට රෙදි ගන්න. පව් අම්මා දුන්නද? මං අතේම තිබුණේ රුපියල් 500යි. කොහෙද? දූලගේ අප්පච්චි තිබිච්ච සල්ලි ටික අරගෙන ගියානේ මඩ පොර ගන්න. ඉතින් අතේ තිබිච්ච රුපියල් 500 දීලා යවුවා. අනිත්ට එන්න කිව්වා. කාගෙන් හරි හොයලවත් දෙන්න බැරියේ. ඕහු රැලි රැලි කීතයේ මල් පීදෙන මහනුවරයි කොළඹ. කොහෙද යන්නේ? අර මල්ලාගේ අක්කටල දෙන්න කියලා. කාටද? නිවර්තනාට. ආහහා මලුත් කඩලා දෙනවා. හොඳයි හොඳයි මල් කඩලා දෙන්න. ඉතේ තියෙන කැතකමනේ වචන වලින් පිට කරා. වැදගතා යන්න මල් කඩන්න. මං කොහොමත් කවදාවත් කාගවත් පස්සෙන් ආදරය ඉල්ලගෙන ගියේ නෑ. දැන් ඔය අංජලී වුණත් මට ආදරය කරලා එයා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා. හැබැයි අන්තිමට මගේ අම්මයි තාත්තයි කොටිම මුළු ලෝකෙම එයා වුණා. එයාගෙන් තොර ලෝකයක් මට නැති වුණා. අංජලිලාගේ අම්මටයි තාත්තටයි වුණේ අංජලිව පෝසත් බෑන කෙනෙකුට දෙන්න. මට අංජලි ලබා ගන්න නම් පෝසත් එක්ක යන්න ඕනේ වුණා. ඔය පෝසත්කම පස්සේ ගිහිල්ලා අන්තිමට සේරම සිහින බොඳ වෙලා ගියා. සල්ලි හොයන්න යද්දිද මාමන්ටිට ආවුනේ? නෑ නෑ සල්ලි හොයන්න යද්දි නෙවෙයි. අපි අර යාළුවෙක් ගෙදර ගෙන ගමන්නේ මෙහෙ ආවේ. මට තීනයක් තිබුණ බුද්ධික. ඒ හිණ හිටියේ මගේ ඉන්දික අයියා. මොන කරුමයකටද දෙයනේ ඔයා යාවගේ උනේ?
මම දැනගෙන හිටියනම් මේ ගෙදරත් මං වගේම කෙනෙක් හිටියා කියලා කවදාවත් මම එන්නේ මේ ගෙදරට. ඒකෙදි මගේ පව්කාරකම. එහෙම කියන්න එපා බුද්ධික. හීතල වෙලා මැරෙන තිබුණු අපේ හිත් වාහින්ද උණුසුම් වුණා. ජීවිතයයි ජීවත් වෙන පටන් ගත්තා. ඒ පිනම ඇති. නිවර්තන ආදරයක් තියෙන බව දැනි දැනි ඒ ආදරයට ලං නොවී ඉන්න එකයි. අනිත් පැත්තෙන් ඒ ආදරේම කවදාවත් නොලැබෙන බව දැනගෙන එතනම කැරකි කැරකි ඉන්න එකයි. මොන තරම් පීඩනයක්ද කියලා දන්නවද? මොකද කාමරේට විකගින බය වුණාද? බයකට නෙමෙයි. අපෝ අපෝ අපි දන්නවනේ වීරයක් කියලා. අම්මව කෝ කියලා. ඉතින් ඔයා මොකද කිව්වේ? මම ඉතින් කිව්වා නිදි කියලා. දැන් මෙයන් නැද්ද? නැති වෙයි. ඉතින් එන්නකෝ. මට බෑ. අපෝ මෙයා ගන මුදලාලිගෙන් අහල යවන්ටත් හිතුණා. ඒකටත් ඉතින් දූගේ අප්පච්චි යවන්ට එපාය. ඊට කලින් හිතුණා අක්කගෙන් අහල බලන්න. කීයක් විතරද නංගී?
රුපියල් පන්දාහක්. ඔය එකකාළඟ හැල්ලුවෙන්ට අය යවන්ට එපා. මගේ ළඟ ඇති. මන් දෙන්න. හොඳයි අක්කා. කොහොමද? දැන් අන්තියක් හොඳයි. ඒ බවනම් හැබැයි මුලින්ම පේනවා. දුවේ මේක තියන්න. ගුණතිලක ඇවිල්ලා. මොන ගුණතිලකද? ඉන්දික අයගේ යාළුවෙක්. දුවි එනනම් මේ ඩිංගිත්තක් එන්ටකො. මම මේ සල්ලි වගේ කරන් තියපා. ඒක හොයා ගන්නට බෑනේ. එන්ටකො. තව ටික දවසකින් ඔක්කොම ඇරලෑයි. දැන් ඔබ මුලින් හිටියට වඩා ගොඩක් හොඳයිනේ. පළවෙනි දවසේ මාව අඳුරගත්තේවත් නෑනේ. මට ෆුල් අප්සෙට් ගියා මචං. මේ දානං අඳුරන්න බැරුණා ගුණේ. සමාවයන්. ඔබ මොනවද? මේ එක නෙමෙයි. මේ මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා මචං. පොඩ කොමිට? ඇයි? එක්කෝ උඹ කළු වෙලා නැත්තම් සුදු වෙලා. නෑ නෑ මම කොණ්ඩේ වෙනස් කරා මං හිතන්නේ ඒක වෙන්න ඇති. කොණ්ඩේ තමයි. මේ මම දැන් ගෙදර යනවා. පස්සේ වෙලාව ගෙන්නම්කෝ නිවිහැනිල කතා කර කර ඉන්න. රයි. හරි. හම්බෙමු. මං ගියා. මම පිරේදා රුපියල් 6000 මේක ඇතුලේ තිබ්බේ. මොනවා කහගත්තද? නැන්දම්මට අමතු කියලා කුස්සි මුට්ටියක් අස්සලා දැම්මත් දන්නේ නෑ දරුවෝ. නැපෝසින්යෝ කඩේ ගිහින් ගෙනත් දෙන සිල්වර ටික කුස්සිය මුට්ටියට දාන්නේ. අයියා කුකුල් අඩියක් තියෙන තැනක මොනවද තියෙන්න පුළුවන්? තියෙන්න පුළුවන් මේ රත්තරන්, මැණි, මුතු. ඒවා ඉතින් වැඩක් නෑ නේද? මොනවයින්ද?
මුතු වගේ දේවල්. මුතු මුතු වටිනවා. සමහර මුතු ඇට තියෙනවා 60 ලක්ෂ 70 ලක්ෂ කෝටිය වටින මුතු තියෙනවානේ. බලන් ඉන්න හැටි උරුලෑව වගේ. ඇයි දරු? නැමෙනගේ මේ සල්ලි වගේක් නැති වෙච්ච කතාවක් කියන හුණා. මේ පොඩි ගානක් දරු. ඒක මං එතනම තිබ්බද? නැත්තම් වෙන තැනක තිබ්බද? ඔය දරුවව ගණන් ගන්න එපා. අපි බලමුකෝ. මමත් මැනිකේ නිලෙමට සාත්තු කරන්න ඔය කාමරේට යනවා එනවනේ. අනිත් එක පිට මිනිස්සු දෙන්නකුත් දැන් මේ ගෙදර ඉන්නවනේ. පිට මිනිස්සු වෙන්නේ කොහොමද? එහෙම කියනකට දරුවෝ මගේ හිතටත් මහා මොකද්ද වගේ. පිට මිනිස්සු නම් ඉතින් ওই දරුවා මෙහි වැටලා ඉන්න ඕනේ. ඔය දරුවා ගිහින් තියෙන වැඩක් කරගන්න. ඕව ගණන් ගන්න එපා. හෙමි හිට බලමුකෝ. යන්ට. සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති. කිමතාමන ඒ මගේ ශ්‍රීමති. මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති. කිමතාමන වේ මගේ ශ්‍රීමති. මේ සෞම්‍ය රාත්‍රිය අදත් දාලා වගේ ඈ මොකද අපි නෑ කිවි අදත් දාලා වගේ කියලා. ඔව් දාලා. මොකද කියන්නේ? නෑ වෙන මොකක් කිව්වේ නේ? එන කමන්නේ. මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති. කිමතාමනාවේ මගේ හිරදුම් ඇයි පොඩක් වරෙන් එළියට පොඩ්ඩක් එළියට වරි. මේ ගෙදර සල්ලි වගේ යන්නේ නැති වෙලාලු. කොහෙද? කොහෙද කියන්නේ මෙහෙ මෙහෙ මේ ගෙදර මැනිකේ අල්මාරියේ තිබිලා. ඉතින් මට මොනවද කියන්නේ? උඹනේ බං ඒක ඇතුළට රිංගල ඉන්නේ හැම වෙලේම. මම අඩු ගානේ ආසාවට ඕක ඇතුළට ගිහිල්ලා තියෙනවා. මල්ලි මේ මාව මාට්ටු කරන්න එපා වට. හරිද? මං දන්නේ මොනවද. මම හිතුව අපිට වාසියක් කරන වැඩක් කියලා. ෂේ! ලෙඩක් නේ. අයියෝ! නැපෝ ඔඩ මෙයාට වරෙන්කෝ. නෑ ඕක තියල වරෙන්. ඕක තියලේ.
නිවැරදි නා. මම පුතා නවතින්නකෝ. මට බෑ. ඉස්සර නම් පුළුවන් දැන් තමයි බැරි. මොනවද ඉස්සර පුළුවෝ? ඇයි නිවැරදි නාවම කරන්නේ? ඔයා ඉස්සර මාත් එක්ක කොච්චර හොඳට කතා කරනවද? කතා කරන්න හිතුණොත් කතා කරනවා තමයි. මේ කමලසිරි මං කැමති නෑ තමසු මගේ පස්සෙන් ඇවිත් හොල්මා කරනවට. තේරුණාද? ඔව් ඉතින්. දැන් ඉන්දික ඇවිල්ලානේ. නිවර්තන මිනිහා ලෙඩෙක්. තමසු ඊට වැඩිය ලෙඩේ. ඇයි මට කතා කළේ? මේක තල්ලු කරගෙන යන්න. හදුවද? හදුවේ නෑ බං හදන්න ගෙනියන්නේ. මේක තනියම තල්ලු කරගෙන යන්න අමාරු. ඒකයි උඹට කතා කළේ. හදුවට පස්සේ මම මැනිකෙන් අහලා එන්න. අයියෝ ඒකත් මැනිකෙන් අහන්න ඕනද? හා කමන්නේ කමන්නේ ගිලාන් වරෙන්කෝ. කොහෙද ගිනියන්නේ? අන්න හරි හරි වැඩපලක් තියෙනවා එතෙන්ට. ඒ හදන්නද? මේක හදන්න නම් ඉතින් බඩු මුට්ටු ගොඩාක් ඕන වෙනවා. ඒව කොහෙන් හොයන්නද? වැඩපලේ ආදිය කිව්වා පොඩ්ඩක් එහෙම්මෙන් අමුණලා ගානකට આવොත් දීලා දාමු කියලා. මාත් බැලුවේ මේක නිකන් දිලාපත් වෙන්න ඕනේ නැහනේ. පොඩ්ඩක් අමුණලා ඔක දීලා දානවා ගානකට. ඇයි ඔක විකුණන්නේ? මන්නම් කිසිම දෙයක් විකුණන්නේ නැහැ. වෙන එකක් තියා මගේ පුතාගේ හොඩි පුතත් තාම මයි ළඟ තියෙනවා. රුපියල් 5000 කියන්නේ සුළු පටු ගාණක් යයි. මුළු අල්මාරියම ඇදලා හෙව්වා. මොහේනේ අයියගේ අසනීපේ නිසා අපේ නගරට සිහියක් නෑ. ඔය කොහේ හරි අසක මුලක ගහලා ඇති. කොයි වෙලාවක හරි කියයි ඔන්න අම්මුණයි කියලා. උන් දැගේ සිහි කල්පනාවෙ එහෙම යන එක පුදුමයක්ේ. හපේතන තියෙන සුමේ. කී දෙනෙකුට නම් උයා පියා කන්ට දෙන්න එපාද? අනිත් මිනිස්සයා ගියාද? තාම ඉන්නවද? ඉන්නවමයි හිතේ. මියානම් ඒ හැටි හොඳ මිනිහෙක් නෙවෙයි. තම පුරාම රස්තියාදු ගහනවලු. රාපුලක දෙකකත් රිංගගෙන උන්නලු. ආසාවට රා ටිකක් බොන්න යන්නේ නැති. දන්නේ නැද්ද මේ ගමේ උන්ගේ කටවල්? සල්ලි හම්බුණාද? ඔහේ නෑ. ඒක පුදුම වැඩක්. එකකටකට ඒකකටකට කියන්නේ? තාතතත් තියෙනවා. අනේ මං. මාත් ඔය කාම්බරේට යනවා නෝ ලිමිට් සාත්තු කරන්න. අනික ඉතින් කොහොමත් අපි පිට මිනිස්සුනේ. මම මේ ගෙදර හැම අස්සම් මුල්ලම අතපත ගන්නවා. ඒත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. අඩු ගානේ ඉඳි කට්ටක් කල්පෙනිත්තක්වත් නැති වෙලා නැහැ. මට දැන් හිතෙනවා සේරම ප්‍රශ්න තියෙන්නේ මේ අපි ආවට පස්සේ. පැනල යන්න තරම් සාධාරණ මුදලක් නම් ඒත් කමන්නේ අරගෙන. කවුරු හරි ගන්න මෙපායි. බාහිර වෙන්නේ නැහැ.
ඔබලයි පොඩි නිලමේ සැප ගන්නාවේ මේකේ තමයි. අද මේක තල්ලු කරන්න එකෙක් නෑ. ඇයි ඉතින් මේ මගේ තල්ලුව හොඳ නැද්ද? මේ තල්ලුවක් ගැන නෙවෙයි බං මං කියන්නේ. මගේ හිතේ අමාරුවට මං කියන්නේ. ඌට එන්න තිබුණ නැද්ද? ඉතින් පොඩි නිලමේ ආවනම් මට මේකේ නැගලා රවුමක් යන්න හම්බෙන්නේ නෑනේ. ඔත්ත හැම වෙලාවෙම රවුන්ඩ් රවුන්ඩ් නෙවෙයි හතර. ළමයෝ අර දරුවා කොහෙද හිටියේ? කොහෙද? අර මිදුල හිටියේ. ඊ ඇවිත් මගෙන් අහනවා අර සල්ලි නැති වෙච්ච කතාව ළමයට ඇහිලා. ඒ ළමයාත් කාමරියට යනවා එනවනේ. අපි සැක කරනවා කියලා හිතනවා ඇති. එහෙම හිතන්න වෙනවනේ නැන්ද අම්මා. නැත්තම් බාහිර වියගිල්ල ඈ. ඒ දරුවා හැම ළමෙක් නෙමෙයි. ඔය කරදඬු උස් මහත් වුණාට හොඳට සැපට හැදිච්ච ළමේ. අපේ ඉන්දික පුතා වගේමනේ. රතිගුණත් ඒ වගේම ඇති. පව්. ඇයි නිවර්තනාමකුත් කිව්වද? මං එහෙමටමකුත් කිව්වේ නෑ. ඒ වුණාට කියන්න බැහැ නේද අම්මා? අර මනුස්සයාත් කාමරේට රිංගුවද? ඒ මනුස්සයා ආසාවට ගිතේන එකක් ය. කන්දෙන්ද කුහව එනවා, කනවා. පයිනා එළියට. නිදා ගන්න කාමරේ අස්කෝල දුන්නාම ගත්ත රෙද්දයි කොට්ටේ පැන පීලියට. මහා මුතු මිනිහෙ. මේ පුසිනු. ඒක මෝඩයා. ඌට අවල් කාරිකට ළමයි. ඊළඟට ඉතින් ඉන්නේ මාමණ්ඩි මමයි. අපි දෙන්නත් ගත්තේ නැත්නම් ඉතින් බහිර යමෙන්න ඕනේ. වලව් වලව් නෙවෙයි මෙවුවා ඉලව් ඉලව් මානිලමේ වලව්ද? ඔය මොල්ලි ගොඩලා කප්පිටි පොළලා ජාතික වීරයෝ නියම බඩු බඩු ගොඩ සමාවෙන්න. අපිත් හොඳ බඩු හරිද? අපි චණ්ඩි හොඳ චණ්ඩි ටිකක් නොණ්ඩි වුණාට මානිලමේ ඔහරු බුද්ධිකයා බුද්ධික කැබ් සර්විස් ඩ්‍රයිවර් පොඩිරිල්ලමේ ආඩෝ දරුවෝ. ඇයි මේ අර මනුස්සය බීගෙන ඇවිත් වැටෙල්ලිගෙන කෑ ගහනවා? මේවා එහෙම කෑ ගහන්න හොඳ නෑනේ. මේ ලෙඩෙක් ඉන්න තැනක් නේ. අනේ විකාර ගිහුන් එක්කගෙන එන්න. උඹත් පලයන්. මෙතෙන්ට වෙලා ඉන්නේ. මට හරි දුකයි බං. මට හරි දුකයි. අපිට හෑන්ඩ්ෆෝන් නැහැනේ කතා කරන්න. උඹලට තමයි ඔක්කොම හෑන්ඩ්ෆෝන් උතුඹේ. කාමරේ උතුඹේ. වලව්වත් උතුඹේ. දේපලත් උතුඹේ. හා. අඩෝ. අඩෝ. උඹ ඔතෙන්ට එක්කාවේ කවුදඩෝ? මමඩෝ උඹ ඔතෙන්ට එක්කාවේ. මම. මමයි එක්කාවේ. අඩෝ. සිරිතුඹයි. ලැජ්ජ නැද්ද මිනියෝ? ලැජ්ජ නැද්ද කෑ ගහන්න? එනවා යන්න. එනවා යන්න මම කරත්තකාරෙද්දියාකො එනවා යන්න කියන්න මම කරත්තකාරය. ආ මේ සිරිතුංගයි මම වඳින්නම්. ලැජ්ජ කරන්න නෑ එනවා යන්න. වඳින්නම් උඹ වඳින්නේ මොකටද මට? මං පන්සලේ ආමුදුරුවද? ආ මේ මං ඔබට හොඳින් කිව්වා. ඔකතරයක් කිව්වා. ආ හොරේ යන්න. නෑ මම එන්නේ නෑ කො. මම මොකටද දෙන්නේ? පිටුද මම ඔබට බයයි කියලා එන්න. ආ සිරිතුංගයි යකෞසකන තු වරයන්ද යකෞසන් මං එන්නලු මං එන්න බණික මුතු බණික මෙන්න බරා ගන්නෝ. ආ බඩෝ අරෝ
වඩෝ මාව වැට්ටුවා එන මාව වැට්ටුවා නේද ඉතින් ඉතින් මොකක්ද උනායි කියන්නේ ඉන්දික පුතාගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවයි කියනවා නේද ඔය ඉන්නවයි කියලා කියන්නේ ඉන්දලාගේ කියනවා මේ ඊය පෙරේද දවසක හොඳටම බීගෙන කඩේ ඉස්සරහා විකාර නැටවලු ඒක ගන්නෙ නෙමෙයි වාගේ මේ නන්දා වෙලා ඉවරටත් ජෝඩු වෙලා මොනින් ඉන්දාවද මන් කියන්නේ නිල මේ අයියා දැනගත්තොත් මේවා මොනව නොකර ගනීද මේවයි අපිටත් මහවස නින්දාවක් නෙවෙන්නේ ඔයා හෙටම ගිහින් කියන්න මේ ගැන ඉන්දික පුතාටම කියන්න මැණිකේ මැණිකේ මූමට ගැහුවා මැණිකේ මූමට ගැහුවා මැණිකේ 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 මට කිව්වා ඇඳෙන් ඇඳෙන් නිදාගන්න කියලා කාමර මම මොකද මං කිව්වා බෑ මං එළියෙන් නිදාගන්න මම අහිංසක මිනිහෙක් මැණිකේ මං අහිංසක මිනිහෙක් ඔබතුමී අපිට දෙමව්පියෝ වගේනේ අපිට කන්න දෙනවා බොණ්ඩ දෙනවා ඉන්ද්‍ර දෙනවා එහෙම කෙනෙකුට අපි එහෙම සෞත්වර කරනවාද මැණිකේ මැණිකේ ඇත්තටම මූ මට ගැහුවා මම දන්න සල්ලියක් නෑ මං අන්නේ ඔබතුමිය කොච්චර හොඳ ගෑණියද ගෑණි මොනක සමාවෙන්න ඕන ගෑණි කියන්න බෑ එහෙම ගෑණි කියන්න බෑ මම ඔබතුමියට උමකා උත්තමාවිය ඔබතුමිය දෙමව්පියෝ වගේ අපිව බලා ගන්නවා අපි කොහොමද ගෑණි කියන්නේ අරුමට ගැහුවා මැණිකේ අරුමට ගැහුවා මැණිකේ සමාවෙන්න මට මොකද සල්ලි මං සල්ලි ගත්තේ නෑ ඒක අරු හැබැයි උඹ දැනගනි උඹ මට ගැහුවා හරිද මට ගැහුවා ගෙනවා මම තියලා යනවා පුතාගෙන් පොඩි කාරණාවක් දැනගන්න අයාවේ මේක මේ නංගිත් එක්ක කතා කරලා වැඩක් නැහැ. ඒකයි මම පුතාම හොයාගෙන ආවේ. එයිම පුතා අර පුතාගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නව නේද? මිනිහ කවුද? හමුදාවෙක් කෙනෙක්ද? නැත්නම් පිට මිනිහෙක්ද? මිනිහ කවුද? එයිම මොකරි ප්‍රශ්නයක්ද? මම මේ පුතාට කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් පිටත් කරන්න. එහෙම කෝ මිනිහා මේ ගම වටේ ඇවිදිනවා බීගෙන නටනවා අර නන්දාවතිලා ගෙදරටත් රිංගනවා ඉතින් ඇව්වහම කියන්නේ මං ඉන්නේ වලව්වේ පොඩි නිලමේ මගේ යාළුවේ අපිට නේ ලැජ්ජා නේද ඒකේ නෝ හොඳින් කියලා පිටත් කරන්න ඔය මිනිහ අර බයිසිකලයක් හදන්න දාලා තියෙන්නේ මම මේ
ඒක හදලි විරච්චකම යනවා. ඔව් ඒක හොඳයි. හොඳින්ම කියලා පිටත් කරන්නකෝ. අනිත් එක පුතාලගේ පවුලයි අපේ පවුලයි කියන්නේ දෙකක් නෙවෙයි එක පවුලක්නේ. ඒට අනිද්දා ඉතින් පුතාලගේ කසාද කටයුතු ඉවරක් කරන්න ඕනේ. හේ යස්සේ මේ වගේ මිනිස්සෙක් හිටියොත් නේද? ඒකින්ද අපට ලැජ්ජයිනේ. ඒකින්ද හොඳින්ම කියලා පිටත් කරන්න. මයිකෙන්න දමල ගහලා මට යන්න හිතලා තියෙනවා. මොකද ඒ වෙච්ච අප්සෙට් එක? නෑ ඉතින් හිතට යමක් දැනුනම මේ හරි අමාරුයි මේක දරා ගන්න බෑ. යාළුවා පාටයක්වත් දැම්මද? පිස්සු කතා කරනවා. එයා කොහෙද මට පාට දාන්න? එයා නාලා එන්න ඕන මට පාට දාන්න. ඔය වලව් ඇතුලේ තියෙන නේද රෙස්පොට් එක කියලා જાතිය. මට අල්ලන්නේ නෑ ඒවා. අපේ නෑනේ මල්ලි ඒ වගේ කතන්දර. අර වැඩි කරලා දෙන්න ඕන මට. අනිවාර්යෙන්මයි. මයිගා වචන දෙයක් නෑ මං අයර සපෝට් කරනවා. මේ එක නෙවෙයි අයියේ. අර වලව්වට එන යන ගෑනු ළමයා. වලව්වේ ළඟ නෑ එක් වෙන්නේ නැති. ඔව් ඔව්. මේ අයියගේ යාළුවා ඒ ගෑනු ළමයට පොඩ්ඩක් ලව් නේද? ලව්? ලව් නෙදකපු කට්ටියට හොඳයි. ලව් නෙවෙයි ලව්. මිනිහට වැඩ බෑ. වැඩ බෑ. අයියා මං ඒ ගැලමෙට ඩ්‍රයිව් වගේ කරගන්නවා. අපේ කාට බෑ කරගන්නවා. ඉවරයිනේ. අයියා එනවා මට සපෝට් එක දෙනවා නේද? මොනවද මල්ලි? මම දෙන්නා නියම සපෝට් එකක්. අනේ වගේ කෙලින් කතා කරනවා. මං කැමති කෙලින් කතා කරන මිනිස්සුන්ට. මං දෙන්නා මල්ලිට මතක හිටින සපෝට් එකක්. මේව සුදුනේ නිකන්ද? අනිවාර්යෙන්ම අයියේ. මමත් බඩ කපාගෙන හරි අයියාගේ වැඩේ කරලා දෙනවා. අර ඊයේ මට පොඩි පාට් එකක් දැම්මා. අයියට මොකද්ද කෙරෙන්න ඕන කියන්නේ? මුකුත් නැහැ. මිනිහට මිනිහා ඉන්න විදියට ඉන්න දෙමු. මිනිහට වෙන දෙයක් වෙයිනේ. අපි අපේ වැඩේ කරමු. මම මල්ලිට කෙල්ලව අල්ලලා දෙන්නම් හරියටම දවස් 27. ඇතිනේ? ඇති ඇති අයියා. මං අඳුරන මලයාලි ගුරෙක් ඉන්නවා. මෑන් මගේ යාළුවා. මම මිනිහව හම්බෙන්න යන්න ඉන්නේ. මතකනේ මං තමුසිට කිව්වා? ඔව් මතකයි මතකයි. මල්ලි මගේ වැඩෙත් අග්ගාල කරලා දෙන්න ඕන. මං හැරෙන තැපැලෙන් යනවනේ. එතකොට මල්ලිගේ වැඩෙත් කරනවා මගේ වැඩෙත් කරනවා. කමසේ මාර පොරක් අයිසේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම අයියගේ වැඩේ උනාව තමයි. හරි. හරි. මොකද මේ?
ඔයා කොහේ යන්නද? පිස්සුද ඔයාට? දරුව කොහෙද යන්න හදන්නේ? මම යන්නම් මැනිකේ. දැන් මේ ගෙදර සිද්ධ වෙන සමහර දේවල් දිහා බලාගෙන මට තවත් මේ ගෙදර ඉන්න බෑ. මට මැනිකලගේ මූණ බලන්නත් බෑ. අනිත් එක මං කොහොමත් පිටමිනියනේ. කොහොම හිටියත් කවදා හරි දවසක මං යන්න එපැ. මට සමා වෙන්න මැනිකේ. මං යනවා. ඔච්චර කලබල වෙන්න එපා. අපි මොකුත් කිව්වේ නෑනේ. අපි ওই දරුව සැක කෙරුවේ නෑ. දන්නවා ඔය දරුව අහිංසකයි කියලා. යාන්ත නිලමේ උළු උස්සාගෙන ආවා විතරයි. ඔය ළමය ගිහාම නිලමේ මොනවා කරගෙන ඉන්නේ මන්දා? තව දින්කක් හිතන්ට දරුවෝ. මම නිලමට මම මොනවද කියන්නේ? ටික දවසක් ඉවසන්ට. ඔව් බුද්ධික, මට සමා වෙන්න මං වාගේ හිතරිද්දුවට. මං දන්නවා හොරෙක් නෙවෙයි කියලා. නැන්දම් මං දන්නවා. මේ වාගේ අම්මයි තාත්තයි. ඒගොල්ලන් ඔයාට අලගියාම කවුද ඒගොල්ලන් ඔබ බලාගන්නේ? දුරක බැහැර යනවද? ඊ දංගල පැත්තේ ගිහිල්ලා එන්න කවසිල්ලම. හන්දියට එනවා නම් මං ගිහුම් බසන්න. ඒක නම් හොඳ අදහසක්. ඔයාලා මට පුළුවන්. පොයි පුළුවන් හොඳ නෑ. අයියා නිදි නැද්ද? නිදාගන්නේ කොහමද බං? පපුවට ගල්ල ඔලක් තියාගෙන. අනේ මල්ලා, අයියාගේ අපබ්‍රංශ කතා මට නම් තේරෙන්නේ
කාලයක් යනකොට උඹට තේරේ එතකන් ඉවසගෙන හිටපන්. අයියා. පොඩි නිලමෙත් එක්ක ඔට්ටුනාය කියන්නේ මොකද? ඒ වගක් විතරක් උඹට ඕනේ නැහැ. ගිල තේකක් හදාගෙන වරෙන් මට බොන්න. අනේ මන්දා. මෙයාලගේ වැඩ නම්. අපේ මනුස්සයෝ නම් තම සතේකට විශ්වාස කරන්න එපා අයියා. ගියොත් ගියා, ආවොත් ආවා. පේන්නේ නැද්ද? දැන් දවස් කීයක් වුණාද? මං උන්නද මලාද කියලාවත් හොයලා බලනවා. එහෙම තමයි බං. තමන් විතරයි. හවුල් නැහැ. සිංගල් ගේම්. හීමැනිකට කියන්න ඒක තමයි රණ්ඩුව. ගැයිලා ගැහුවා අප්පු හාමිල්ලට හතර ගාතේ දාලා වැටෙන්න එකපාරයි. උච්ච දෙයක් වෙනකම් බලාගෙන හිටියද? නෑ මැනිකේ, මන් දිව්වා. කොහෙන් ඒ මිනිස්සු? ආව මිනිස්සුද? පොඩි නිලමගේ යාළුවා. රාත්‍රී කාලේ බූරු ඇඳට වෙලා ඕම් උඩු වැලි අතර නිදාගෙන ඉන්නවා. දවල් කාලෙට අතුරුදහන්. මිනිහට ලැජ්ජත් ඇති. මැනිකට කියන්නේ. ඊයේ තඳාඳා රාත්‍රියේ මොනවද කිව්වා? රිදෙන්න ඇති නේද මැනිකේ? හා හා, ඔය වැඩේ කළෙම්.
හාමුදුරුවන්ව හන්දියට අරලවල එන ගම. ඉතින් මොකෝ මේ පැත්තේ? අයියා මට පාවට්ට මුල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයිද? පාවට්ට මුල්? කාටි? අපේ මේ කිරියත්තට. කිරියත්ත කිව්ව මේ අපේ බණ්ඩිය ගොයියට. ඔව් ඔව් ඔව්. අපි මොකද උන්දට? උන්දට වාතමාරුව. හාමුදුරුව හවසට වඩි නේද? වඩි වඩි උන්නාසි වඩි. එහෙනම් මං ගිහිල්ලා එන්න. ඉතින් පාවට්ට මුල්? නෑ. හවස් වෙලාවෙම ගමු. එහෙමද? ඔව්. තියෙනවා රුපියල් 3000. අඩුපාඩු ඔක්කොම දාලා බයිසිකලේ හදන්න. හැතැම්ම 3-400ක් යන්න පුළුවන් විදියට හොඳට ටියුන් කරන්න. සල්ලි මදි වුණොත් අතින් දාලා හදන්නකෝ. තේරුණානේ? හරි මාත්‍යා. දෙන්නම් ගින්දර වගේ වැඩේ. මල්ලීට තේරුණා. යන්න ඈ. ඊට පස්සේ ඉතින් වෙරි මරගාතේ මැණිකෙත් එක්ක දොඩෝනොයි මැණිකට වඳිනවයි එච්චර තමයි. කොමාරි මිනිහ දැන් හරියකට මට මූණ දීලා කතා කරන්න නැන්නේ. තරහ මරහ වැඩි කරගන්න එපා බුද්ධික. යාට යන්නේ කියන්නේ අහවරයිනේ. අපි දෙන්නම එකට ඇවිල්ලා මේ වගේ පිටදැනකදී මං කොහොමද යාට යන්න කියන්නේ නිවර්තන? එයා කැමැත්තෙන් යනවා නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇයි මංසට පවුලක් ඉන්නවා කිව්ව නේද? මහලොකු ඇප්පල් කම්පැනි කාරයෙක් කිව්වේ. එහෙම මිනිහම කරත මේ ගෙවල් අස්සරිංගගෙන ජාජරාබි විනාඩ ගන්නටන් ගෙදර යන්නේ නැතු. තමගේ තත්ති තියාගෙන වැදගත් විදිහට ඉන්නේ කියන්නේ. මන්දියා කන්න වගේ බල. මම තරහා ගියාම මූණේ තියෙන ලස්සන බැලුයි. නන්දාවතී අක්කා. නන්දාවතී අක්කා. අක්කේ. මේක පොඩ්ඩ අරන් තියලා තියෙනවා. මම ළඟට ගිහින් එන්න. පරීක්ෂණ කරන්න තියන්න ඕන. ජීවිතය කියන දේ කොයිතරම් පුදුමාකාරද කියලා පඬිති ඕනතරම් පොත්පත්වල ලියලා තියෙනවා. හැබැයි මිනිස්සු ඒ කිසි දෙයක් ගැන හොයන්නේ නැහැ. ඔයේ ජීවත් වෙන. ඒ වුණාට ජීවිතේ දකින්නේ කලාකාරයෝ විතරයිලු බුද්ධික. එක විඳින්නෙත් විඳවන්නෙත් ඒ අය විතරයිලු. අපිට තේ වෙන්න දිනුනොන නේද? ඔයා දන්නවද? මං ඉස්සර ලස්සන්ට කවි නිසා දැස් ලියනවා. මං කොච්චරක් නම් ගිරුවා දින්ද කයියට. මම නම් එච්චරම ඔය පොත්පත් කියව මිනිහ නෙවෙයි. මං හැම වෙලෙම බැලුවේ කොහොමද ඉංග්‍රීසි වචනක් ඉගෙන ගන්න කියලා. මට ඔය රස්සාව හම්බුනේ තේකේ ඉඳම තමයි. හැබැයි රසාව නැති වුණෙත් ඒ ඉංග්‍රීසියෙන් තමයි. ඒ කොහොමද? යස් වෙනුවට නෝ කියලා. ඕන්නිල මේ මම මගුල් ගෙදර ගියා කියලා කියමුකෝ. මෙන්න මේ තරම් ඇති වත්පිගාන. වැහෙන් යන පුරෝලා.
මං කන්න පටන් ගත්තා. ඇරී නෑ. මොකද පිය පාර්සවෙන් ගියාම මගුගේවල් ඔල හොඳර කන්ටපය මං කෑවා. උඹට ඉතින් කන බනේම තමයි. වෙන දෙයක් නෑ. කන්නේ ජීවත්තෙන්ටයි කියලා බනෙත් කියලා තියෙනවනේ. පටන් ගත්තද බන කියන්ට එපාර. නුදන් නෙව්වා කියන්ට ගිහින් පව් පුරෝ ගන්ට එපා නැපෝ සිඤ්ඤෝ. පව් සිද්ධ වෙනවා. මෑණිකේ. මට ඩිංගක් ඇවිද ගන්න නැත්තම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඇවිද ගන්න තිබ්බනේ. මට මේක ගැන ටිකක් සැකයි. කෝ. ඉන්ට ගිහනම් මං අල්ලන්ට. නැපෝ සිඤ්ඤෝ. නින මේ පුටු ගල්හ මයින්ලි මේ බය නැතුව ඇවිදින්ට වැටුනොත් මං අල්ල ගන්නම් මයි මැනිකේ මං දන්නවා මයි මැනිකිට මා අල්ල ගන්නට යෝධ හයිය තියෙන විත්තිය මෙන්න බය නැතුව ඇවිදින්ට නන්දාවතී නන්දාවතී කොහෙවත් නෑ මොකෝ බං මූණ ලුක් කරගෙන අපේ මිනිහා ආවා දැන් කෝ ආයෙමත් කොහෙද ගියා එයිද දන්නේ ඒකත් එහෙම තියෙනවද නැහනේ අමුදන්න හිට උදෙත් ටිකක් බලන්ට ඔක කොහේ හරි ඇති එහෙම යාමුදන්න අපි යනකොට අර පාරෙන් යම් මොන පාරෙන්ද අර මං කිව්වේ අර අරකේ දා තල්ලු කරගෙන යනකොට මං අර මෙහෙන් කියලා පෙන්නුවේ මැගලින්ගේ ගෙවල් ඉතින් මං කිරිපුතා කොල්ලටත් කිව්වා ඒ පැත්තේ ගෙනවා කියලා. ඕන් දැන් ඉතින් බලාගෙන ඇති.
වැඩ හරි අරගන්න හරි 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 බලට ඔහමන්න හරි හඳන්නේ කරඩුවට ඕටැන් කරන්න කොහොමද දොරේ යතුර නැතු ඕක නවත්තලා අපි කොහෙල ය අල්මාරි අස්සවත් දන්න ඇනි හඳුරන ඒ මොකටද අත දික් කරන්නකෝ මොකටද දැන් ඇස් පියාගන්න යස් ටීචර් කිතුල් හකුරු කමන් නැද මෙහෙම ගෙනාවට නැන්දම දුන්න මං ගෙනාව ඔයා කිතුල් හකුරු කන්න ආසයිලු නේද කොහොමද දන්නේ නැන්දම කිව්වේ දම කොහොම දන්නේ මන් දන්නේ මං කිතුල් හකුරු කණ්ඩ ආසවිත්තියක් මේ ගෙදර කවුරුවත් දන්න න අනිතක මට ෝ කියන්න වෙලා තිබුණ නෑ මට ඉන්දික අයෝ මතක් වුණා එ ආසයි කිතුල් හකුරුවට නැන්දම්ම ඒ මතකින් තම වාට දීල තියෙන මට ඇත්ත කියන්න ඔහ මගේ ඉන්දික අය නේද Thank you.
කොහෙද මේ කැරලා දාලා ගි? කොහෙද ගින අවසර හඳුන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. දොට්ට පිළටවත් ගී ටික කවුරු හරි මෙහාට ආවද කියලා? අන්නර ඈතට යනකන් ඇති අපේ අප්පච්චිට. ගොයම් කපන කාලෙට තමයි වැඩ තියෙන්නේ. ඒ වුණාට අපේ අම්මා ගොයම් වැඩවලට යවන්නේ. ඒ? අවුවට කළුවේ කියල. ඉතින් හොඳයිනේ. මොන හොඳක්ද? මේ තියෙන පාට ඇති. මයි මැනිකේ මේ ඉන්න මයි කන්නාඩි කුට්ටම කොහාට වෙලාද දන්න? ඒක තිබුණා නම් පොතක් පතක් කියවා ගන්න තිබුණා. ඇයි එදා ඒකේ අන්දක් කැඩුනේ? බිම වැටිලා පුතාට කියලා හදෝ ගන්න බැරිය කම්බි කැල්ලක් හරි දාලා මයි මැනිකේ ගොහෙලා දෙන්න.
ලිංගක් ඉන්ත අපේ නිලමේ. මයි අති මේ වැඩක් නොවැ. හොයලා දෙන්න. මයි මැනිකේ. අපේ පුතාට කසාදයක් කරලා දෙන්නත් එපාය. මගේ හැපි වෙන්න කලින් පුතා එකලාසයක් වෙන්න එපාය. අනේ අපේ පුංචි එකෙක් දුවල පැන්න දඟලනව දකින්න කොයි තරම් ආසද. හීන දකින්ට එපා අපේ නිලමි. අපේම දරුවා වුණත් අපිව දාල යන දවසක් එනවනේ. පුතා මට ආදරේ මෙනිකේ. ඉස්සර මං කොහේ හරි යන්න එළියට බහින්න හදනකොට කකුල් දෙක ළඟ වැඩ වැටුණු මගේ පුතා මාව දාල යන්නේ නෑ මෙනිකේ. අපේ දරුව හැමදාමත් අපිත් එක්ක ඉඳි. කමලි මොකද බා? මට අද හරි නෑ වගේ මචං. මං ගිහින් එන්න. ඇයි බයද? මං බය නෑ. ඔච්චර බය තිබුණාම ඇති. ඉන්න මං අම්මට කියලා එන්න. ඔයා මාව තවත් අමාරු දන්නේ නේ හදන්නේ. ඔච්චර බය වෙන්න එපා. අපි අම බිල් එක නෙවෙයි. ඉතින් ඔය ලොකු හාමුදුරුවෝ ඈත පළාතක වැඩියම ඔබට බය නැද්ද ඔය ආවාසයකට වෙලා ඉන්න? නෑ මම රාස්සකරේනේ. ඒ හින්ද බයද? මමත් රාත්‍ර ගණේ. එහෙමද? දීන් කන්න අඩි කුට්ටම අඬුව කැඩිලා අර දරුවට දුන්න නම් හදලා දෙයි. කෝ දෙන්න මයි මැනිකේ. ඒ දරුවට කියලා හදෝ ගන්නට. මැනිකේ. ඒ පාරමුකු. දැන් කවද්ද යන්න හිතානේ ඉන්නේ? වේලපත්කඩේ බලෝ ගන්නට. අපල පද්‍රෝ බලලා එකලාසයක් කරගන්න එපාය. ළඟදිම යන්න හිතාන ඉන්නේ. කොහෙද? ඉහළ ගම නගාවිත සන්තෝෂ කරන්නටත් එපාය. මම මේ සීරෝම වැඩ ටික පිළිවෙලකට කරන්නම්.
අපේ නිලම හිත කලබල කරගන්න නැතුව ඉන්න. කී දිනෙකගේ හිත සතුට කරන්න එපාද තනි මම. පුතාට මතකද මෙහිට ආපු අන්තිම දවස? හමුදාවට යන දවසට කලින් දවසේ ටික ටික තමයි නැන්දම් මේ මතක් වෙන්නේ. පුතාද මෙහි එන බව දන්නවා නම් මාම කීයටවත් මේ ගමනේ යන්නේ නැහැ. අනේ යාට හරි සතුටු හිතේ පුතා ආවව දැනගත්තාම. අදත් මේ නිවර්තන තමයි මම ඇදගෙන ආවේ. ගිය අස්සට වෙලා ඉන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒකට මොකද? අපි එකේ කැම ටිකක් කාලාම යමු. අනේ නැන්දම්. කැම නම් ගෙදර ගිහිල්ලා. අනේ ඉතින් අම්මගෙන් හැමදාම ඔයා කනවනේ පුතේ. අද මෙහෙන් කමු. ඉන්නකෝ. මම ඉක්මනට ලෑස්ති කරන්න. ඔයා කිව්වේ ඉක්මනට යන්න පුළුවන් කියලා. මට නම් කෑම මැණිකේ උයලා ඇති. මැණිකේ? මැණිකේ නෙවෙයි අම්මා. අමද. අනේ ගොඩක් ස්තුතියි අක්කා. එනකෙ මං ගිහලෙන්න. අපි කොච්චර කිව්වත් උඹ අපිට හොරයි ගෙදෙට යනවනේ. මං එහෙ ගියේ නෑ මේනිකේ. උම්මා වෙක්කරන් ගියා. උඹ කියන සේරෝම අපි අහගෙන ඉන්න ඕනේ. අපි කියන්නේ උඹව අල්ලගෙන මේ වත්තට රිංගලා මේකේ තියෙන සේරෝම අතපත ගාගෙන යනවා. ඒකයි උඹට කියන්නේ. මේනිකේම කිව්වට හරියන්නේ නෑ. මං ඔකලට වත්තට එන්න දෙන්නේ නෑ. උන් දන්නේ නෑ මගේ හැටි. වැඩේ හරි ගෙනාවද? ඔව්. කෝ තම්සේනම් මාර පොර නියම අයියා. එතකොට මගේ වැඩේ මට තව දවස් 3-4ක් දෙන්න. කල්ලු මලයාලම් ගුරුකම් කියන්නේ වෙලාවට මතුරලා දෙන්න ඕන වැඩ. මට දෙන්නකෝ දවස් 3-4. හරි. ඉන්දික පුතා තැම්පත් වෙලා ඉස්සර නම් ඉතින් මෙහි ආවහම කෙලින්ම යන්නේ කුස්සියටනේ. ඒ සේරම ගතිගුණ වෙනස් වෙලා
ඉස්සරට වැඩිය දැන් ගොඩක් හොඳයි. දැන් ටිකක් හිතන්න පුරුදු වෙලා. හිතන එකයි කල්පනා කරන එකයි කොච්චර හොඳද දුවේ. පුතාට පින් සිද්ධ වෙනවා. පුතා මොකද වාහනේ ලෙඩක්ද? ඔව් මේ පොඩි මිස්සලක්. මං ගමනක් ගිහිල්ලා එන්න යන්නේ. හොඳයි. කෑමටික ඔක්කෝම මේ සුඩ වහල ඇති මාමන්ටත් කවන්ට. අපි යන් කරුල වැටෙන්ඩත් කලින් ඉන්නත් එපාය. උයලා පිහිලා කෑමටික පිසුඩ වහලා තියෙන්නේ. මේ දරුවට ඉන්න පුළුවන්නේ නේද? පුළුවන්. අපිට දෙක තුන වෙනකොට එන්න පුළුවන් නේද අක්කා? ඔව්මයි ඉති. මයිනිද මේ? මැනික යන්නේ? අපි එහෙනම් ගෙහුම් ඉන්න. මැනිකට රත්නත්‍රේ සරණ. ආරක්ෂා
අපි ගිහින් එන්න අයියා. හොඳා හොඳා. නියද කරලා වැඩියා. ඌ මොනකටද? බේත් බඩුවක් හොයාගන්න. ආ එමු කරේනවා.